මම පළමුවෙන් ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා GMO එකට මෙම වැඩමුළුව සංවිධානය කිරීම සම්බන්ධයෙන්. මක ඉතාමත්ම අර්ථාන්විත වැඩමුළුවක් මේ සංවිධානය කරලා තියෙන්නේ. මම ඉදිරිපත් කරන යෝජනා මම ලිඛිතව ඉදිරිපත් කරනවා මගේ සුළු සාකච්ඡාවෙන් අවසානයේ. ප්‍රථමයෙන්ම මම කියන්න කැමති ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ගැන අපි මේ මම පෞද්ගලිකව මේ යෝජනාව ගෙනාවට ඒකෙන් අදහස් කරන්නේ මේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් අනුමත කරනවා කියන එක අදහස් කරන්නේ. නමුත් මේ පැවතිලා තියෙන වාතාවරණය හැටියට මේ නොනවත්වා ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරන නිසා මට හිතෙනවා අපිට මේකෙන් බැරි වෙලාවත් මේ වගේ දේවල් අවසන් කරොත් මේ වගේ හානිදායක වෙන නිසා මම ඉංජිනේරුවන්ගේ වෘත්තිය වෙනුවෙන් යම්කිසි යෝජනා වගේක් මම ඉදිරිපත් කරනවා. නමුත් මේ ගැන මම යන්තරමක් පසුබිම ගැන සඳහන් කරන්නත් ඕනේ. මොකද මම මෑතකදී ඇතිවුණ සාකච්ඡාවලදී මම සහභාගී වෙලා මගේ මතය ඉදිරිපත් කරා. මොකද මම ඉංජිනේරුවෙක් වශයෙන් සහ මම විශේෂයෙන්ම නීතිඥයෙක් වශයෙන් වැඩ කරනවා බේරුම් කරණයේදී. ඒ නිසා මගේ අත්දැකීම් ටික මම කියන්නම්. මම හිතනවා මේ විද්වත් සභාවකට ඒක ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඇත්තටම මේ අපි දැන් මේ බොහෝ දෙනා සැකයෙන් හා බයෙන් ඉන්නවා. මේ විදේශීය විනිසුරුකරුවන් මෙහි ඇවිල්ලා අපේ යම්කිසි නඩු අහයි කියන සැකයෙන් ඉන්නවා. නමුත් මේක මේ බේරුම් කරණයේදී මේක සිදුවෙනවා මේ අවුරුදු 20කට 30කට ඉඳන්ම මේක සිදුවෙනවා. නමුත් මේකෙන් වෙලා තියෙන හානිය හා ප්‍රතිඵලය අපි කිසි කෙනෙකුට අවබෝධයක් නැහැ. මම මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම මගේ යෝජනා ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා මේ ගිවිසුම් වල තියෙන භයානකකම පෙන්වන්න මේ උදාහරණ කීපයක් දෙන්නම්. දැන් සාමාන්‍යයෙන් අපි W2EO agreement එකක් යටතේ යම්කිසි ගිවිසුමකට එකඟ බැඳෙනවා නම් ඒ ගිවිසුම් වල අනිවාර්යයෙන්ම බේරුම් කරණය ක්ලෝස් එකක්. ඒ කියන්නේ බේරුම් කරණයේ වගන්තියක් අනිවාර්යයෙන්ම තියෙනවා අපේ කැමැත්ත ඇතුව හෝ නැතුව. ඒතර මේකේ තියෙන ඉතාමත්ම භයානකකම තමයි මේ බේරුම් කරණය කියන එක තියෙන ජාත්‍යන්තර බේරුම් කරණය. ඒතර ඒ කියන්නේ බේරුම් කරුවෝ පත් කරන්නේ අපි අපේ පාර්ශවයටත් පත් කරලා තිබ්බට බොහෝ වෙලාවට විදේශිකයන් තමයි බේරුම් කරුවන් හැටියට මේවයි සහභාගි වෙන්නේ. ඒතර අද අපේ රටේ පවත්වන නීති අනුව අපි සිවිල් ආරවුලක් තියෙනවා නම් එහි වටිනාකම මට මතක තියෙන විදිහට මිලියන් 5ට වැඩිය අඩු නම් අපිට යන්න ඕනේ දිස්ත්‍රික් උසාවියට. ඒතර මිලියන් 5ට වැඩි නම් වාණිජ ආරවුලක් තියෙනවා නම් අපි බොහෝ වෙලාවට මහාධිකරණ වාණිජ මහාධිකරණයට යනවා. ඒතර ඒ කියන්නේ මිලියන් 5 කියන එක අපි ලොකු මුදලක් හැටියට සලකනවා. ඒකයි වාණිජ මහාධිකරණයට අපිට යන්න කියන්නේ මිලියන් 5කට වැඩි ආරවුලක් තියෙනවා නම්. මොකද ඒක ලොකු ආරවුලක් හැටියට සලකනවා. නමුත් මේ බේරුම් කරණයේදී මේ මුදල් වල කිසිම සීමාවක් නැහැ. දැන් අපේ රටට බලපාපු නඩු තීන්දුව කිහිපයකයි විදේශික රටවලට නඩු තීන්දුව කිහිපයකයි මම සාරාංශයක් වැටි හැටියට කියන්නම්. දැන් මේවෙන් ඇතිවන භයානකම බලපෑම තමයි රටේ නීතිය අභිබවා බේරුම් කරණයට තීන්දුව දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට මම කිව්වොත් එහෙම මේ මම නඩු තීන්දුවක් තියෙනවා ෆිල් මොරිස් වර්සස් උරුගුවේ ඇන් ඕස්ට්‍රේලියා කියලා නඩු තීන්දුවක්. දැන් මේකේ ආරම්භය තමයි මේ ෆිලිප් මොරිස් කියන සමාගම ඇවිල්ලා දුම්කොළ කියන්නේ සිගරට් නිෂ්පාදනය කරන සමාගමක්. ඒතර ඕස්ට්‍රේලියාවේ රජය දැන් අපේ රජයත් නීතියක් ගෙනාවන්නේ අපේ රජයේ නීතියක් ගෙනාව සිගරට් පැකට් වල ආවරණය වෙනසේ යම්කිසි වෙළඳ දැන්වීම සඳහන් කරන්න බැහැ. ඒක ඒ වෙනුවෙන් වෝනින් එකක්. ඒ කියන්නේ අවදානමක් සඳහන් කරන්න ඕනේ මේවෙන් තියෙන මේවයි තියෙන අනිෂ්ට විපාක සම්බන්ධයෙන්. ඒතර ඒ වගේ ඕස්ට්‍රේලියානේ රජයත් මේ යෝජනාව ගෙනාවා. ගෙනාපුවම ඕස්ට්‍රේලියාවේදී මේ නීතිය චැලෙන්ජ් කරා මේ ෆිලිප් මොරිස් කියන සමාගම ඕස්ට්‍රේලියාවේ අධිකරණයේදී.
ඔස්ට්‍රේලියාවේ අධිකරණයේදී මේක මෙව කරපුවාම මේ ෆිලිප් මොරිස් කියන සමාගම පැරදුනා නඩුවෙන්. පැරදිලා නඩුවෙන් රජයට මන්දි ගෙවන්න උන සාමාන්‍ය උසාවියකට නඩුවක් ආපුවම සමහරක් වෙලාවට අනිත් පාර්ශ්වයට මන්දි ගෙවන්න කියන වියදම. දැන් මේගොල්ලෝ මොකද කරේ? මේගොල්ලෝ මේක ගැට් එකේ තියෙන නීති රීති යටතේ මේ සමාගම ඔස්ට්‍රේලියාවේ ආයෝජනය කරේ හොංකොං සමාගමක් කියලා මේක ගැට් එකට රිෆර් කරලා ඉන්ටර්නැෂනල් ආබිට්‍රේෂන් වලට. ඒතට රජයක් විසින් හරි එහි තියෙන නීති පද්ධතිය සහ එහි අධිකරණය විසින් තීන්දුවත් අවසාන තීන්දුවක් දුන්න නඩුව අවසානයේ ඉන්ටර්නැෂනල් ආබිට්‍රේෂන් එකට ගියා. ගිහිල්ලා මේගොල්ලෝ ඉල්ලන්නේ මිලියන් නෙමෙයි ඩොලර් බිලියන් වලින් තමයි මන්දු ඉල්ලන්නේ. මං ගාව අවසාන තීන්දුව නැහැ නඩුවේ. නමුත් මේ ෆිලිප් මොරිස් කියන සමාගම කියනවා මේක අපේ විජේසිය ආයෝජනයක්. හොංකොං සමාගමට හොංකොං වලට අයිති සමාගමක මේ ආයෝජනය කරේ. ඒක නිසා අපිට මේ ආයෝජනය කරපු මුදල ජාත්‍යන්තර අධිකරණයකින් තීන්දුවක් ලබා දෙන්න කියලා ඩොලර් මිලියන් ගණන්. ඒතර මේ 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 ඉල්ලීමේ ඉල්ලන්නේ මේ රටේ තියෙන පැවති නීතියට විරුද්ධව. මොකද රටේ නීතියේ තියෙනවා ඇඩ්වර්ටයිස්මන්ට්ස් දාන්න බෑ, හරි ට්‍රේඩ්මාක්ස් දාන්න බෑ සිගරට් පැකට් එකේ. නමුත් ඒකට අභිභවා යනවා. මොකද ආයෝජනයක් කරනකොට ඒ ආයෝජකයාට තර්කයක් ගේන්න පුළුවන්, මම මේ ආයෝජනය කරන්නේ එදා පැවති නීති පද්ධතියට අනුවයි, යම් කිසි දවසක තියෙන නීතියට අනුවයි. ඒ නිසා මාව භාජනය කරන්න බෑ ඒ නීති වෙනස් කරලා අලුත් නීතියකට අනුව කියලා. ඒක නිසා මම කියන්න කැමතියි මගේ යෝජනා ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා මේ වගේ භයානක පැත්තක් තියෙනවා මේ ජාත්‍යන්තර කිවිසුම් වලින්. දැන් අපිත් බැටකාපු අවස්ථා කීපයක් තියෙනවා. මම උදාහරණයක් හැටියට කියන්න, මං හිතන්නේ මං අර පාලිතවනාන්ට මහත්තයාගේ නම දැක්කයි නඩු තීන්දුවේ, අපි හෙජින් නඩු තීන්දුවේ මම ඔබතුමාත් ඉදිරිපත් වෙලා තිබ්බා. මම නීතිමය තත්ත්වයෙන් පැහැදිලි කරන්නේ, මම මේ නඩු තීන්දුව ගැන දල වශයෙන් කියන්නේ. දැන් බලන්න, අපි ගිවිසුමක් අත්සන් කරනකොට අපි යම්කිසි දැනුමක් තියෙන පුද්ගලයෝ තමයි මේ ගිවිසුම ගිහිල්ලා අත්සන් කරන්න ඕනේ. මම හිතන්නේ අපි මේ ගිහිල්ලා මේ ඊයේ පෙරේදා අත්සන් කළා ප්ලේන් එකෙන් බහින ගිවිසුම කොළ ටිකවත් දිගැල්ලා බලලා තියෙනවද කියලා. මොකද මේ ගිවිසුම් වල තියෙන බේරුම් කරන වගන්ති ඉතාමත්ම භයානකයි. දැන් හෙජින් ගිවිසුම මම නීතිමය පැත්ත කියන්නේ නැතුව දල වශයෙන් කියන්නම්. හෙජින් ගිවිසුමේ මොකද්ද තිබ්බේ? හෙජින් ගිවිසුමේ තිබ්බා ඔයිල් බැරලයක ඩොලර් මිල ඩොලර් 112.5 මට මතක තියෙන විදිහට වැඩි නම් ඒ වැඩි මුදල ඩොලර් ඔයිල් බැරල් ඩොලර් ලක්ෂයක් දක්වා අපිට ගෙවනවා ඩොයිස් බැංකුව. ඒක එක බැංකුවක්, බැංකුව කිහිපයක් එක අභියස් කරා. ඒතර ඩොයිල් ඩොලර් ඔයිල් බැරල් එක ඩොලර් 112.5ට යම්කිසි මුදලක් වැඩි නම් ඒ වෙනස ගෙවනවා අපිට ඩොයිස් බැංකුව ඔයිල් ඩොලර් සෝරි බැරල් ලක්ෂය දක්වා. නමුත් ඒකේ කැපින් එකක් තිබ්බා. ඒ කියන්නේ ඒකට කියන්නේ ස්ට්‍රයික් ඔෆ් පොයින්ට් හරි ස්ට්‍රයික් වාකරික පොයින්ට් එකක් තිබ්බා. ඒගොල්ලෝ ගෙවන්නේ 112 ඉඳන් 122.5 වෙනකම් විතරයි. ඒතර ඩොලර් 10කට වැඩි නම් අපිට සතයක්වත් හම්බෙන්නේ නැහැ. ඒ වැඩිපුර මුදල විතරයි ගෙවන්නේ. නමුත් අනිත් පැත්තෙන් low level එකේ කැපින් එකක් නැහැ. ඒතර ඩොලර් 112.5ට තිබ්බ ඩොලර් 112.5ට තිබ්බ ඔයිල් බැරල් එක ඩොලර් 40 දක්වා අඩු වුණා. ඒතකොට අපි ගෙවන්න ඕනේ 112.5යි 40 තියෙන වෙනස ඩොයිස් බැංකුවට. ඒතර මේ වගේ මූලික දෙයක්වත්, ඒ කියන්නේ බේසික්ස්වත් ස්ටඩි කරන්නේ නැතුව තමයි මේ ඇග්‍රීමන්ට් එක අසම් කරේ. මම කියන්නේ මේ හෙජින් ඇග්‍රීමන්ට් එක හරිද වැරදිද කියන එක නෙමෙයි. ඒතර බලන්න අපි මේ තරම් මුදලක් වියදම් මුදලකට ඇග්‍රීමන්ට් එකක් අසම් කරනකොට සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට වෘත්තිකයක් වෙන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය බුද්ධියක් තියෙන එක්කෙනෙකුට උනා තේරෙනවා උඩින් කැප් එකක් තිබ්බනම් ස්ට්‍රයික් ඔෆ් පොයින්ට් එකක් තිබ්බනම් යටිනුත් තියෙන්න ඕනේ වගේ පොයින්ට් එකක්. එහෙම එකක් නැහැ. ඉතින් ඒක නිසා අපිට ගෙවන්න උනා මම මේ නඩු තීන්දුව බැලුවා ඩොලර් ලංකාවේ සල්ලි වලට කන්වර්ට් කරොත් එහෙම බිලියන් 12ක් පමණ මුදලක් අපිට ගෙවන්න පුළුවන් ශ්‍රී ලංකන් රුපීස් වලින් බිලියන් 12ක්. ඉතින් මේක මම සමහරක් වෙලාවට මේක බිලියන් කියන එක අපිට අදහසක් නැති හින්දා මම මේක කන්වර්ට් කරලා බලන්න
අපි මිනිස්සු 10,000ක් අරගෙන සුපිරි හෝටලයක කෑම වේලවල් 3ක් දුන්නොත් මේක ඒගොල්ලන්ට පුළුවන් අපිට අවුරුදු 7ක් යනකම් කණ්ඩ දෙන්නේ සුපිරි හෝටලයක කෑම වේලක් දුන්නොත්. ඒතර මේ බිලියන් කිව්වහම මිලියන් කිව්වහම ඔක්කොම එක කොටට දානවා. ඉතින් නමුත් මෙන්න මේක තමයි අපිට වෙච්ච දේ. ඒතර මම තව එක උදාහරණයක් කියලා මගේ නිර්දේශ ටික මම කියන්නම්. දැන් බලන්න මේක විතරක් නෙමෙයි දැන් අපිට අමතක වෙච්ච දේවල් ගොඩාක් තියෙනවා. හැම ඇග්‍රීමන්ට් එකක්ම අපි ගියාපුලි අපි සුපරීක්ෂාව අපි අධ්‍යයනය කරලා බැලුවොත් අපිට හොයාගන්න පුළුවන් මේවා තියෙන අඩුපාඩු. මම දන්නේ ඔබතුමන්ලාට මතකද කියලා තවක්කා සිද්ධිය කියලා සිද්ධියක් තිබ්බා. මේ යන්තම් මටත් මේ නම මතක් වුණා. මම මේක මේ වෙන අවශ්‍යතාවයක් නිසා මේක කියෙව්වා. දැන් තවක්කා සිද්ධියේදී මොකද වුනේ? අපි පකිස්තාන් සමාගමකට කිව්වා අපේ මේ සිමෙන්ති සංස්ථාව අපි පෞද්ගලිකරණය කරන ඕගොල්ලෝ ඇවිල්ලා ආයෝජනය කරන්න. ඒගොල්ලෝ කිව්වා හරි අපි ආයෝජනය කරන අපිට 90%ක් කොටස් දෙන්න කියලා. පස්සේ අපි අපේ රජය මොකද කරේ? 90%ක් කොටස් ලියලා දුන්න තවක්කාලයකට ඒගොල්ලෝ අපිට ගෙවන්න ඕනේ යම්කිසි මුදලක් මම හිතන්නේ 900 මිලියන් රුපීස්. ඒ දවස්වල මුලේ හැටියට 900 මිලියන් රුපීස් අපිට ගෙවන්න ඕනේ. ඒ 90%ක් කොටස් දෙනකොට. ඒතර මේගොල්ලෝ මොකද කරේ? අපි ලොකුවට බලා අපි දැන් කියනවා අපි ණයයි අපි ඒක නිසා මේ ආයෝජනය කළා අපි මේ ණය උගලෙන් බේරෙන්න ඕනේ. මේගොල්ලෝ මේ ලංකාවට ආවේ සතයක්වත් අතේ තියාගෙන නෙමෙයි. සත පහක් වියදම් කරේ නැහැ මේ සම්බන්ධයෙන්. ඒගොල්ලෝ මොකද කරේ? ඒ කොටස් ටික ලියවක අරගෙන මේගොල්ලෝ මේක ෂෙයා මාකට් එකට දැම්ම විකුණන්න. ඒතකොට ඒගොල්ලෝ 90%ක් කොටස්කාරයෝ ෂෙයා මාකට් එකෙන් තමයි මේ මුදල හොයන්නේ. ඒගොල්ලෝ ගෙවන්න ලංකාවේ රජයට ගෙවන්න ඕනේ නොරල් මේ රුපියල් මිලියන් 900 හොයන්න යන්නේ ෂෙයා මාකට් එක. ඊට පස්සේ ෂෙයා මාකට් එකට දාපුවාම මේ මුදල ලැබෙන්නේ නැති නිසා ලංකාවේ රජය මොකද කරේ? මේගොල්ලන්ට නඩු දැම්මා. නඩු දැම්මට පස්සේ මේගොල්ලෝ අඩුම වශයෙන් නඩුවටවත් සහභාගී වුණේ නැහැ. මේ තරම් ආයෝජනය කරන සමාගමක් මේ. ඊට පස්සේ නඩුව එක්ස්පර්ට්ේ ඩිසයිඩ් කරා. එක්ස්පර්ට්ේ ඩිසයිඩ් කරපුවාම අපේ සිමෙන්ට් කෝපරේෂන් එකට ගෙවන්න උනා අර ඩිබෙන්චර්ස් ඉෂු කරලා. ඒ කියන්නේ අර ස්ටොක් මාකට් එකට දාලා ඩිබෙන්චර්ස් ඉෂු කරානේ. ඒ ඩිබෙන්චර්ස් ඉෂු කරපු හින්දා අපිට ගෙවන්න උනා මිලියන් 400 ගණක් පොලිය ඒ ඩිබෙන්චර් හෝල්ඩර්ස්ලට ගෙවන්න උනා. ඉතින් ඒක නිසා අපි හිතනවා නම් මේ විජේස ආයෝජන වලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන් කියලා. කරුණා කළා ඒ ඇග්‍රීමන්ට්ස් මම කියන්නේ මේ ඇග්‍රීමන්ට්ස් අස්සම් කරපු අය ඒ ඔක්කොම ගිහිල්ලා ඔක්කොම බලන්න මේවා වෙලා තියෙන හොඳ නරක. දැන් මම මරණ ඉස්සර කියන්නේ මම දැනට සහභාගී වෙනවා මේකේ තියෙන බේරුම් කරන්නේට ඉස්සෙල්ලා අවස්ථාවක් තියෙනවා ඇජුකේෂන් කියලා. අපි දැන් ගොඩක් කන්ට්‍රැක්ට්ස් වල කන්ස්ට්‍රක්ෂන් කන්ට්‍රැක්ට්ස් වල මම මේ ඇජුකේෂන් 3කට සහභාගී වෙනවා රජයේ වෙනුවෙන් යම්කිසි සමාගමක් වෙනුවෙන්. දැන් රජය ඒ ගිවිසුම් අස්සම් කරලා තියෙන්නේ ලිමිටඩ් ලයිබිලිටි කම්පැනි එක. ඉතින් මම කිව්වා මම කැමති මේ ලිමිටඩ් ලයිබිලිටි කම්පැනි ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් කියන එකක් බලන්න මොකද්ද මේ කම්පැනි කියලා. මේ දැනට යන ප්‍රොජෙක්ට්ස් මේ. ඒතකොට ඒ ලිමිටඩ් ලයිබිලිටි කම්පැනි ඉන්නේ සෝල් ඩිරෙක්ට් එක ඩිරෙක්ටර්කෙනයි ඉන්නේ. ඒතකොට කැපිටල් එක රුපියල් 10යි. රුපියල් 10යි තමයි මේ රටේ ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. බිලියන් 5ක ප්‍රොජෙක්ට් එකක් මේගොල්ලන්ට දීලා තියෙනවා. ඒතර ෂෙයා හෝල්ඩර්ස්ලා ඉන්නේ එක්කෙනයි. ඒ ෂෙයා හෝල්ඩර්ස් ඇවිල්ලා ඒ ලිමිටඩ් ලයිබිලිටි කම්පැනියමයි. ඒතර ඒ සමාගමට දීලා තියෙනවා බිලියන් 5ක ප්‍රොජෙක්ට් එකක් ගෙවල් 1000 යුනිට්ස් 1600ක් හදන්න. අවුරුදු 3ක ව්‍යාපෘතියක් දීලා තියෙනවා. ඒ අවුරුදු 3ේ ව්‍යාපෘතියෙන් ඒගොල්ලෝ දැනට අවුරුදු 3 ගත වෙලා ෆයිලින් වලින් 15%යි කරලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ ඔක්කොම එන්නේ මොකද දන්නවද? මෙහි බැංකු රවට්ටලා මෙහි ඉන්ෂුරන්ස් මේවා රවට්ටලා මුදල් අරගෙන අපේ මුදල් ආයෝජනය කරලා ඒව විකුණලා සල්ලි හොයන්න. ඒතොර දැන් අපි මොනතරම් මෝඩ වැඩක් කරනවද කියලා බලන්න. දැන් ඒ උදාහරණේ මම කියන්නම්. ඒක ගෙදරක යුනිට් එකක් ඒගොල්ලෝ ප්‍රයිස් කරලා තිනවා ඩොලර් 22,000කට ප්‍රයිස් කරලා තියෙනවා. එක යුනිට් එකක් වර්ග අඩි 500ක් විතර. එතකොට මේ ඩොලර් 22,000 කියන්නේ අපේ සල්ලි වලින් roughly about 33 million rupees.
එතකොට වර්ග අඩි 500ක් මම ඉංජිනේරුක හැටියට දානවා. සාමාන්‍යයෙන් අද වෙළඳ පොලේ පවතින හැටියට වර්ග අඩි 500කට රුපියල් 5000 ගානේ කොස් කරොත් එහෙම මිලියන් 2.5ක් 3ක් තමයි යන්නේ. එතකොට මේගොල්ලෝ මොකද්ද මේ විකුණන්නේ? මේ අපේ ඉඩම, රජයේ ඉඩම මේගොල්ලෝ ගොඩනැගිල්ලක් හදලා මිලියන් 22කට ප්‍රයිස් කරන්නේ මොකද? ඒ ඉඩම තියෙන්නේ නගරේ. එතකොට අපේ විඩම අපි විජේසුකයන් දීලා ආයෝජනයක් කරන්න කියලා කියලා මේ ප්‍රයිස් එක අපි ගෙවන්නේ ෆොරින් එක්ස්චේන්ජ් වලින් අපේ ලෑන්ඩ් එකට. ඉතින් ඒක නිසා මෙන්න මේවැ ඉතාමත්ම භයානක පැත්තක් තියෙනවා. ඒක ඒ නිසා ඒ ගැනත් මම ඔබතුමාලගේ අවධානය යොමු කරන්න ඕනේ නිසා තමයි මම මේ සරල උදාහරණයක් කිව්වේ. මම ඉදිරිපත් කරන කරුණු ටික මංගව ගොඩාක් තියෙනවා නඩු තියෙනු. මම මේ සීමිත කාලෙ නිසා මම එක සඳහන් කරන්නේ. මම ඉදිරිපත් කරන කරුණු ටික මං සංස්කෘතියක් හැටියට කියන්නම්. මම කලක් මම ඕස්ට්‍රේලියාවේ වැඩ කරා ඉංජිනේරුක වශයෙන්. මට මතකයි ඒ දවස්වල විදේශිකයෙක් දැන් මයිග්‍රේෂන් රෙන්ඩ මයිග්‍රේෂන් කරන රෙන්ඩ සාමාන්‍ය පුද්ගලෙක් ඒගොල්ලෝ එම්ප්ලොය් කරනවා නම් ඒ රටේ නීතියක් තියෙනවා. ප්‍රසිද්ධ ප්‍රවෘත්ති පත්‍රවල තුන්සරයක් ඇඩ්වර්ටයිස් කරන්නේ අඩුම වශයෙන්. ඒ තුන්සරයක් ඇඩ්වර්ටයිස් කරලා ඒ රටේ පුද්ගලෙක්ව හොයාගන්න බැහැ කියලා යම් කිසි ආයතනයක් නිර්දේශ කළොත් විතරයි ඒගොල්ලන්ට පුළුවන් ෆොරින කෙනෙක්ව එම්ප්ලොය් කරන්න. දැන් අපේ විශේෂම මම වෘත්තිකයෙක් හින්දා කියන්නේ අපි ඒ වගේ මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට ලේසියෙන් දැන් සමහරක් වෙලාවට අපේ ඉංජිනේරවන්ගේ සැලරිස් වලට වැඩි වලට වැඩිය ඉන්දියාවේ ඉංජිනේරුවෙක්ගේ ගෙන්නන්න පුළුවන් දෙකෙන් පංගුවට. දැන් ඒකෙන් අපේ රැකියා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ ආයෝජන සකරන සමාගම අධික ලාභයක් අරගෙන ඒගොල්ලෝ වැදිනවා මිසක්. ඒ නිසා මම කියනවා මෙන්න මේ වගේ ක්‍රමයක් තියෙන්න ඕනේ කියලා. විදේශිකයෙක් වෘත්තිකයෙක් මේ රටේ සේවයට යොදවනවා නම් අපේ වෘත්තිකයෙක් නැත්තම් පමණයි ඒ අවස්ථාව දිය යුත්තේ. එතකොට ඊළඟ යෝජනාව මම කියනවා යම් කිසි රජයේ සමාගම රජයේ ආයතනයක් පිහිටවන්න ඕනේ. මේ හැම ෆොරින් නැෂනල් කෙනෙක්ම ප්‍රොෆෙෂනල් කෙනෙක් හැටියට වෘත්තිකයෙක් හැටියට එනවා නම් එයාගේ සුදුසුකම් ඇසස් කරන්න, ඒ කියන්නේ සුදුසුකම් තීරණය කරන්න යම්කිසි ආයතනයක් නම් කරන්න ඕනේ. අපි තුමු ඉංජිනේරුවෙක් මේ රටට එනවා නම් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය හරි මොකක් හරි. එතකොට අපි තුමු නැව් සම්බන්ධයෙන් විශේෂඥයෙක් එනවා නම් ඩොක්යාඩ් එක. ඒ වගේ අපි රජයට කියන්න ඕනේ මෙන්න මේ වගේ ඐඩෙන්ටිෆයිඩ් ඕර්ගනයිසේෂන්ස් ඐඩෙන්ටිෆයි කළේවා අපි හොයාගෙන ඒ සංවිධාන වලින් අනිවාර්යයෙන්ම සාතිකයක් ගන්න ඕනේ. මොකද මෙයා මොන සුදුසුකමකින් මේ ලංකාවට එනවද, මෙයාට ඒ සුදුසුකම තියෙනවද, ඒ සඳහා ප්‍රායෝගික දැනුමක් තියෙනවද කියන එක. එතකොට ඒ කියන්නේ දැන් බොහෝ මම දන්නවා බොහොම කන්ස්ට්‍රක්ෂන් සයිට්ස් වල මේ නිකම් මේ ඉංජිනියර්ස්ලා කියලා එවිලා ඉන්න පුද්ගලයෝ වෘත්තිකයන් වශයෙන් ඉංජිනියර්ස්ලා නෙමෙයි. නමුත් මේ හොයා බලන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ. කියන්නේ වීසා ඉෂුව කරේ කවුද, මෙයා කොච්චර කාලයක් ඉන්නවද, මෙයා කරන වෘත්තිය මොකද්ද, කිසිම දෙයක් දන්නේ නැහැ කිසි කෙනෙක්. කිසිම තොරතුරක් අපි හොයාගන්න බෑ. එතකොට ඇත්තටම අපි තියෙන්න ඕනේ ඩේටාබේස් එකක්. ඒ කියන්නේ දත්ත තියෙන්න ඕනේ යම් කිසි ආයතනය වලට ඇක්සස් දීලා. ඒ කියන්නේ අපි තුමු මෙඩිකල් කවුන්සිල් එකට හරි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයට හරි ඉන්ස්ටිටියුට් ඔෆ් ආකිටෙක්ට්ස්ලට හරි ඒ අදාළ ආයතනයට ඇක්සස් තියෙන්න ඕනේ. මොකක් හරි ආයතනයකින් ඩේටාබේස් එකක් හදලා තියෙන්න ඕනේ. යම් කිසි වෘත්තිකයෙක් ආපුවාම එයාගේ සුදුසුකම් මොනවද, එයා කොච්චර කාලයක් ලංකාවේ වැඩ කරනවද, එයා ඇවිල්ලා තියෙන්නේ මොන ජොබ් එකටද, සුදුසුකම් ඇසස් කරලා තියෙන්නේ කවුද, ඒ වගේ ඩේටාබේස් එකක් තියෙන්න ඕනේ. එතකොට ඒ අදාළ ඉංජිනේරු වලේකට අදාළ වෘත්තිය නම් ඉංජිනේරු ආයතනයට ගිහිල්ලා බලන්න පුළුවන් මේ පුද්ගලයාට සුදුසුකම් ඇතුවද වැඩ කරන්න කියලා. ඊට අමතරව මම යෝජනා කරනවා විශේෂයෙන්ම වෘත්තිකයන් සම්බන්ධයෙන් වෙන විදේශ වෘත්තික සමාගම් වෙනුවෙන් කරන විදේශිකයන් ඇවිල්ලා ප්‍රොෆෙෂනල් බොඩි ප්‍රොෆෙෂනල් ඕර්ගනයිසේෂන් ලිමිටඩ් ලයිබිලිටි කම්පැනියක් හරි ස්ටැබ්ලිෂ් කරනවා නම් අඩුම වශයෙන් ඒ සමාගමේ
60%ක්වත් ශ්‍රී ලාංකික වෘත්තිකයන් ඒ වෘත්තියේ යෙදෙන අය ඉන්න ඕනේ. ඒ කියන්නේ මම ඇවිල්ලා ඉංජිනේරින් කන්සල්ටන්සි ෆර්ම් එකක් ඉස්ටැබ්ලිෂ් කරනවා නම් පිටරටින් නම් ඇවිල්ලා ශ්‍රී ලංකාවේ ඉංජිනියර්ස්ලා තින්න ඕනේ අඩිම වශයෙන් 60%ක් ෂෙයාර් හෝල්ඩර්ස් ලයික ඒ ප්‍රමාණය තීන්දුව කරන්න පුළුවන්. යම් කිසි ප්‍රමාණයක් ඉන්න ඕනේ ශ්‍රී ලංකන් ෂෙයාර් හෝල්ඩර්ස්ලාත්. මොකද වෘත්තිකයේ කැරියට යා කරන වැඩේ. මම මේක විශේෂයෙන්ම ඉංජිනේර වෘත්තියට අදාළව කියන්නේ අතරම ඉංජිනියර්ස්ලාට තියෙන ප්‍රොෆෙෂනල් රෙස්පොන්සිබිලිටි එකේ ඉංජිනියර්ස්ලාට නෙමෙයි හැම වෘත්තිකයන්ටම තියෙන ප්‍රොෆෙෂනල් රෙස්පොන්සිබිලිටි කියලා එකක්. ඉංජිනේරියන්වරුගේ කාර්යභාරයේ හරිම ප්‍රශ්නයක් කියලා කියන්නේ දැන් මම අද බිල්ඩින්ග් ඩිසයින් කරලා අද පාලමක් ඩිසයින් කරොත් මම දෙන්න ඕනේ දැනට ප්‍රොෆෙෂනල් ඉන්ඩෙම්නිටි ඉන්ෂුරන්ස් එකක් දෙන්න ඕනේ අවුරුදු 10කවත් ප්‍රොෆෙෂනල් ඉන්ෂුරන්ස් එකක් ඇස කන්සල්ටන්. දැන් විදේශිකයෙක් ඇවිල්ලා විදේශීය සමාගමක් එස්ටැබ්ලිෂ් කළා මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් මග ඇරලා යන්න පුළුවන්. ඒතර මෙහි ඉන්න අපි වෘත්තිකයන් හැටියට වැඩ කරන අයට අපි බදු ගෙවන්න ඕනේ ප්‍රොෆෙෂනල් ඉන්ඩෙම්නිටි ඉන්ෂුරන්ස් ගන්න ඕනේ. ඒ වෙලාවට මොනවාරි ප්‍රශ්නයක් ආවොත් ඒවා ඇඩ්‍රස් කරන්න ඕනේ. ඒතර අපි කොහොමද ෆොරිනර්ස්ලත් එක කම්පීට් කරන්නේ? මොකද අපි රටේ පවතින සියලුම නීති රීති වලින් බැඳිලා අපි වැඩ කරනවා. විදේශිකයෙක් ඇවිල්ලා මෙහි මොකක් හරි ඩිසයින් එකක් කරලා පහුවෙන්ද යනවද? ඒතර අපි කොහොමද වෘත්තිකයන් හැටියට ෆොරිනර්ස්ලත් එක කම්පීට් කරන්නේ? ඒ නිසා ඒ වාතාවරණේ වාතාවරණය හදන්න ඕනේ. එතකොට මම අවසානයේ වශයෙන් මේ කරුණ කියලා මම ඉවර කරන්නම්. එතකොට වෘත්තිකයෙක් විදේශීය වෘත්තිකයෙක් ලංකාවේ එනවනම් ආයෝජනය කරන්න කාල සීමාව මම හිතන විදිහට උපරිමය අවුරුදු 2කට සීමා කරන්න ඕනේ. උපරිම අවුරුදු 2කට මාස 6න් 6ට මොනිටර් කරන්න ඕනේ. මේ මිනිස්සයා මේ ඉංජිනේරි කෙනෙක් හැටියට ඇවිල්ලා ඊට පස්සේ මාස 6 වෙන බිස්නස් එකක් කරනවද මොනව කරනවද කියලා අඩුම වශයෙන් මාස 6න් 6ට මොනිටර් කරන්න ඕනේ මේ පුද්ගලයා මොනවද කරන්නේ කියලා. ඇත්තටම රටවල් දෙකක් අතර වෙන කිවිසුමක් නැහැ. සමහරට ඔබතුමා කියන එක යම්කිසි සාධාරණයක් තියෙනවා. මේ පෞද්ගලික සමාගමක් දැන් අර පළවෙනි උදාහරණයේදී මම කිව්වේ ෆිලිප් මොරිසන් කියන්නේ පෞද්ගලික සමාගමක් මේ ආයෝජනය කරන්නේ. ඒතකොට පෞද්ගලික සමාගමකට පුළුවන් රටකට විරුද්ධව නඩුවක් ගෙනියන්න ජාත්‍යන්තර අධිකරණයට. ඒතකොට දැන් රටක ප්‍රතිපත්තියක් කියලා තියෙනවනේ. දැන් අපි හිතමු අපි තියෙනවා දුම්කොළ ප්‍රතිපත්තිය හරි යම්කිසි ප්‍රතිපත්තියක් තියෙනවනේ. දැන් අපි ඒකට නීතියක් සම්මත කරපුවාම අපේ රටේ යම්කිසි සුවාධිපත්තියක් තියෙනවා. මේ නීතිය අපි ගරු කරන්න ඕනේ ලාංකිකයන් වශයෙන්. නමුත් විදේශීය සමාගමක් ආයෝජනය කරොත් ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ මේ නීතිය අනුව ඒගොල්ලන්ගේ නඩු විසඳන්න. ඒගොල්ලෝ කියන්නේ අපිට නඩු විසඳන්න එදා පැවති නීති තත්ත්වයේ උඩ. මම උදාහරණයක් වෙලට කිව්වොත් අපි හිතමු දැන් පිටරට තව ගොඩක් කේසස් තියෙනවා. මේ තියෙනවා ෆ්‍රැකින් කියලා දෙයක් තියෙනවා මේ ඉන්ඩස්ට්‍රි එකේ. ෆ්‍රැකින් කියලා කියන්නේ හයි ප්‍රෙෂර් එයා යවන පොළොව යටට යවලා ගෑස් ලබා ගන්නවා. ඒක ওই කැනඩා වගේ රටවල් වල කරන දෙයක්. ඒතර දැන් ඒකෙන් වෙන්නේ මේ භූගත ජලයේ සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වෙනවා. ඒතර දැන් අපි ඒක දැනගන්න අඩුපාඩුනේ ඒක කරන්න නැතුව දැනගන්න බෑනේ. සමහර දේවල් තියෙනවා ඒ කියන්නේ අපිට ඒ තරම් දැනුමක් නැහැ. ඒක නිසා අපි මේ භූගත ජලය අපවිත්‍ර වෙනවද කියලා දැනගන්නේ ඒ ඉන්ඩස්ට්‍රි එක පටන් ගත්තට පස්සේ. මොකද අපි ගිහිල්ලා පරිශ්‍රණය කරලා වෙන රටවල් වගේ මේක හොඳ නරකද කියන්නේ නැහැනේ. එතකොට බැරි වෙලාවත් ලංකාවේ රජයේ නීතියක් ගෙනවන්න නැහැ මේක තහනම් කරන්න ඕනේ කියලා. ඒක තහනම් කරන්න බෑ. ඉතින් ඒක සාධාරණ අසාධාරණද කියලා මම දන්නේ නැහැ. නමුත් ලංකාව හැටියෙන් බලපුවාම මුළු භූගත ජලයම අපවිත්‍ර වුණාට පස්සේ ඊට පස්සේ ප්‍රතිවැඩක් නැහැනේ මේ ආයෝජන වලින්. ආබිට්‍රේෂන් මම හිතන්නේ නිව්යෝක් කන්වෙන්ෂන් එකට අපි අස්සම් කරලා තියෙන්නේ. නිව්යෝක් කන්වෙන්ෂන් කියලා තියෙනවා බේරුම් කරන්නේ අපි ඒකට අස්සම් කරලා තියෙන්නේ. ඒතර අපි කැමැත්තෙන් අපි හිතමු අපේ ගියක් හරි ගොඩනැගිල්ලක් අපි විදේශීය සමාගමකට දෙනවා. අපි කැමැත්තෙන් දැම්මොත් ආබිට්‍රේෂන් ක්ලෝස් එකක් අපි අනිවාර්යයෙන්ම ආබිට්‍රේෂන් වලට යන්න ඕනේ. නමුත් ඒක අපිට මග හැරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔප්ෂන් එක තියෙනවා. අපේ ආබිට්‍රේෂන් ක්ලෝස් එකක් දැම්මේ නැත්නම් සාමාන්‍ය උසාවියෙන් තමයි. නමුත් විදේශීය ආයෝජනයක් යට තියෙනවා නම් එහෙම කරන්න බෑ. දැන් අර මේ අපි හෙජින් කේස් එක එක්සිඩ් අධිකරණයෙන් නඩුව අහලා තමයි අපිට මේ වන්දේ ගෙවන්න කිව්වේ.